පොදු සාධක නොමැති සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය වෙන්නේ මේ සංඛ්‍යාවල ගුණිතේ. 2යි 3යි 2ම බෙදෙන ඉලක්කම් නැහැ. කුඩා පොදු ගුණාකාර වෙන්නේ 2 වරක් 3 6යි. 3 වරක් 4 12යි. 3 සහ 7හි කුඩා පොදු ගුණාකාරය 3 වරක් 4 21යි. 4 සහ 7 2ම බෙදෙන පොදු ඉලක්කම් නැහැ. 4 වරක් 4 28යි. 3 5 6 ගත්තහම 3 වරක් 2 6යි. 6 කියන්නේ 3හි ගුණාකාරයක්. එතකොට දැන් 3 සහ 6හි කුඩා පොදු ගුණාකාර වෙන්නේ 6යි. 3 5 6 කියන ඉලක්කම් 3ම තිබුණහම 5 වරක් 6 30යි කියලා ලියනවා. देख तू ना पाहा किये ना संख्या तू ने तो मैं पौधु साधक ने देख कर तू ना पाहा किये ना इलाकान तू ने तो मैं पौधुए बेदेने संख्या ने ऐसा कोटा देवराक तू ना हायाई हायवराक पाहती है देख कर पाहा हाया गत्ता हमें हाया वेन्ने देवराक तू ना हाया देख के ही गुना कार्य अपनवा पहा सह हाई गुणितय तिहा तुन पहा नामय तुन पहा नावय नावय कियान्ने तुन वारा तुन नावय पहे नामे गुणिते हतलीस पहा तुन हतर पहा यान संख्या तुन गत्ता हमे पोदु साधकने तुन वारा खतर दोला हाई दोलो सरा पहा हेटा ප්‍රථමක සාධක මගින් බෙදීමෙන් කුඩාම පොදු ගුණාකාරය සොයන්න. 4 5 6 ප්‍රථමක සාධක කියන්නේ එක්කෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණක් බෙදෙන ඉලක්කම්. 2 3 5 7 11 13 ওই වගේ. දැන් කිසියම් සංඛ්‍යා තුනක හෝ ඊට වැඩි ගණනක හෝ දෙකක හෝ කුඩා පොදු ගුණාකාරය හොයන්න තියුණාම ඉස්සෙල්ලම බලනවා දෙකෙන් බෙදෙනවද කියලා. දෙකෙන්. දැන් සාමාන්‍යයෙන් සංඛ්‍යා දෙකක්වත් බෙදෙනවා නම් තමයි බෙදන්නේ. එකක් විතර බෙදෙනවා නම් අපි නොබෙදා ඉන්නත් පුළුවන්. ඕනනම් බෙදන්නත් පුළුවන්. 4 වෙන්නේ 2 වරක් 2. එහෙමනම් අපි 4ට යටින් 2ේ ඉලක්කම ලියනවා. 5 දෙකෙන් බෙදෙන්නේ නැහැ. නැති බැවින් 5 එහෙම්මම ලියමු. 6 වෙන්නේ 2 වරක් 3. මේතන කමාවක් දැම්ම 6ට යටින් 3ේ ඉලක්කම ලිව්වා. දැන් 2 3 5 කියන ඉලක්කම් දෙකක්වත් මේ අතරින් මේ 2 3 5 කියන සංඛ්‍යා තුන අතරින් දෙකක්වත් බෙදෙන ඉලක්කමක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් කුඩාම පොදු ගුණාකාරය සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 3 ඕනම නම් ඉතින් මෙහෙම ලියන්නත් පුළුවන් 2ට 2 ඒවා 1යි 5 දෙකෙන් බෙදෙන්නේ නැහැ 3 බෙදෙන්නේත් නැහැ දෙකෙන් ඊළඟට 3ෙන් බෙදනවා 1 5 3ෙන් බෙදෙන්නේ නැහැ 5මයි 1 3ෙන් බෙදෙන්නේ නැහැ 1මයි 5ෙන් බෙදෙනවා 1යි 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 ඉතින් දැන් මේ 2 3 5 කියන සංඛ්‍යා තුනම තමයි මෙතන තියෙන්නේ මේ බෙදලා කාලය ගත කිරීමක් තමයි උනේ. දෙවරක් දෙක හතරයි. හතරවරක් පහ 20යි. 20 ඒවා තුනක් 60යි. එහෙම නැත්නම් අපිට පුළුවන් දෙවරක් දෙක හතරයි. හතරවරක් තුන 12යි. 12සරක් පහ 60යි. ඔන්න බෙදීමේ ප්‍රථමක සංඛ්‍යා මගින් බෙදීමෙන්